අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය මහර බන්දනාගාරයේ සිදු ගැටුමින් ජීවිතක්ෂණපත් සංඛ්‍යාව 8 දක්වා ඉහළට 71 කට තුවාල බන්දනාගාරයේ ලේඛනාගාරය ඇතුළු දේපළ රැසක් විනාශයි විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය 400ක් බන්දනාගාරය ආරක්ෂාවට රැඳවියන්ගේ ඥාතීන් බන්දනාගාරය අසල සහ රෝහල අසල නොසන්සුන් වෙයි මහර බන්දනාගාරයේ ගැටුම පාර්ලිමේන්තුවත් උණුසුම් කරයි ගැටුම පිටුපස අදිසි හස්තයක් විශේෂ බහර අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක් දෙසැම්බර් 2 වෙනිදා සවස ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඇතුළු වන සුලි කුණාටුවක් ගැන අනතුරු හැඟවීමක් ඉදිරි පැය කිහිපය තුළ ප්‍රදේශ රැසකට තද සුළං සහ මහවැසි ගත වූ පැය 24 තුළ කොවිඩ් මරණ 7ක් සමස්ත මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළට නව රෝගීන් සමාජගත වීම පාලනය වෙලා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේද නැද්ද තීරණය තව දින දෙකකින් දිවි නැගුම නඩුවෙන් බැසිල් ඇතුළු සැකකරුවන් සිව් දෙනා නිදොස් කොට නිදහස් තවත් නඩු දෙකකට අදාළව බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනමත් ඉවතට දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය ඊයේ පසුරුවේ මහර බන්දනාගාරයේ ඇති වූ කලාකාරී තත්ත්වයේ පාලනය කිරීම සඳහා බන්දනාගාර නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශය අද පසුරුව වනතේ අකණ්ඩ මෙහෙයුමක නිරතව සිටියා මේවර විට අදාළ සිදුවීමෙන් රැඳවියන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 71කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ මේ අතර බරපතල තුවාල ලැබූ බන්දනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසනවා महर बंदनागारी रंदवियान किहिप दिनकुट कोविड-19 वायरसे आसादने वीम समग इम बंदनागारी रंदवासिटी तवत रंदवियान पिरिसाक बंदनागारीन पलायामट उत्साह किरीम हेतुवेन इये पस्वर्वे महर बंदनागार परिश्रेतुल देडी नोसंसुनकारी तात्वयाक हटगत्ता तात्वय उत्सन्न वीमत समग रंदवियान विसिन बंदनागारीन लधारीन व सिय पालनेट नतु करगैनीम संदहा प्रयत्न दरायति बवाई पोलीसिय संदहन कले යනුව බන්දනාගාර රෝහලේ නියාමකවරයෙකු ලෙස කටයුතු කළ ඖෂධ සංයෝජකයා මිලස රැඳවියන්ගේ බාරයට ගෙන ඇති අතර ඉන් අනතුරුවයි ආරක්ෂිත දොරටු කඩා බිඳ දමමින් රැඳවියන් පලා යාමට උත්සාහ දරා ඇත්තේ මෙම නොසන්සුන්කාරී තත්ත්වයේ පාලනය කිරීම සඳහා ඊයේ කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සහ රාගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් පහක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක්ද යෙදවීම පොලිසිය කටයුතු කළා සිද්ධියෙන් තුවාල ලැබූ සියලු රැඳවියන් මේවන විට රෝහල් ගත කර ඇති අතර බන්දනාගාර නිලධාරීන් දෙදෙනෙක්ද තුවාල ලැබූ පිරිස අතර වෙනවා එම නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය සඳහන් කළේ බන්දනාගාර නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ ඊයේ පස්වරුවේ සිට විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර බන්දනාගාර රැඳවියන් විසින් ලේඛනාගාරය භෝජනාගාරය ගබඩාව ඇතුළු කාර්යාල සංකීර්ණයේ ගිනි තබමින් රාත්‍රිය පුරා කලහකාරී ලෙස හැසිර තිබෙනවා
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. අපේ විමර්ශන වලට වාර්තා වෙලා තියෙන ආකාරයට තම මේ රැඳවියන්ගේ ක්‍රියාදාමයට අමතරව එක උද්ගලයෙක්ගේ යම්කිසි නොසලකලිමත් අපරික්ෂාකාරී එවැගේම කළමනාකරණ සිද්ධාන්ත වලට පටහැනිව කටයුතු කරපු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මේ ආකාරයට බලපාලා තියෙන බවට තමයි වාර්තා වෙන්නේ. බන්ධනාගාර ආරක්ෂා පනත යටතේ බන්ධනාගාර නිලධාරීන්ට තිබෙන බලය අනුව බලය පාවිච්චි කිරීමක් සිදු කළා. ඒ වගේම ඔවුන් යම් කිසි ආකාරයක පෙළඹවීමක් යම් පුද්ගලයෙකු කර ඇති බවට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ ගැන තමයි මේ විමර්ශනය පැවැත්වෙන්නේ. උදෑසන 6 දක්වා මේ ආකාරයට පැය 14ක කාලයක් විවිධ සිදුවීම් වාර්තා වුණා. රැඳවියන් 8 දිනක් මියගොස් තිබෙනවා. ආමරිය නැත්නම් ආයුධ ගබඩාව කිසිම උපද්‍රවයකින් තොරව බේරා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අවස්ථාවේ මේ නිලධාරීන් ක්‍රියා කිරීම නිසා එම ආයුධ මෙම රැඳවියන් අතර පත් වෙලා නැහැ. 400ක් ගෙන් යුත් පොලිස් නදාරි කණ්ඩායමක් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ මේ ස්ථානට යවුවා. ඒ වගේම 200ක පමණ විශේෂ කාර්ය බලකාය පිරිසක් යවුවා. නමුත් කිසිම අවස්ථාවක පොලිසිය හෝ විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරය තුල තිබිච්ච මෙහෙයුම් වලට සහභාගී වුණේ නැහැ. ඒ සම්පූර්ණ මේ ලේඛන විනාශ වෙලා දැන් කොළඹින් අධිකරණ වලින් මේ කටයුතු අරගෙන ගිහිල්ලා තමයි ඒක කරන්න ඕනේ. ඒකට විශේෂයෙන්ම අපේ පොලිසියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් පත් කරලා තිනවා 12 දෙනෙක්ගින් යුක්ත. ඒ අය ඒ ගැන බලලා තමයි අපිට කියන්න වෙන්නේ කවුද මිය ගිහිල්ලා තියෙන්නේ, කවුද තුවාල ලැබලා තියෙන්නේ කියලා. කෙසේ වෙතත් ඒ තුවාල ලැබලා තියෙන සියලු දෙනාට විශේෂ කාර්ය බලකායත් පොලිසියත් බන්ධනාගාරයේ ආරක්ෂාව දාල් රෝහල් වල සම්පූර්ණයෙන්ම සරසලා තියෙනවා. දැනට බන්ධනාගාර නිලධාරීන් ගිනුත් පොලිස් නිලධාරීන් ගිනුත් වාර්තා වෙච්ච ආකාරයට මේ බහුතරයක් තුවාල වෙච්ච මිය ගිය අය රිමාන්ඩ් එකේ හිටපොයි. ඒ කියන්නේ අච්චු විඳමින් හිටපොයි නෙමේ, දඬුවම් විඳමින් හිටපොයි නෙමේ, අනිත් අය තමයි ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේ අතර ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුම් දියත් කරන අතරතුරදී බන්ධනාගාර රැඳවියන්ගේ ඥාති පිරිසක් මහර බන්ධනාගාරයේ ඉදිරිපිටට පැමිණ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට සිය විරෝධතාවය පළ කරමින් ඉල්ලා සිටියේ සිය ඥාතීන් දැක බලා ගැනීම සඳහා අවකාශය සලසා දෙන ලෙසයි. ආරක්ෂක අමාත්‍යාංශය අද පස්වරුවේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවයි. මේ අතර අද පෙරවරුවේ උතුරු කොළඹ ශික්ෂණ රෝහල ඉදිරිපිටට පැමිණි රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. ජීවිතක්ෂයට පත්වුවන්ගේ මෘත ශරීර සහ තුවාලකරුවන් දැක ගැනීම සඳහා අවකාශය සලසා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. මහර බන්ධනාගාරය තුල ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. බන්ධනාගාරය ඇතුලේදී කොරෝනා වේගයෙන් ව්‍යාප්ත වෙනකොට බැලඳවියන් අතර නොසන්සුන්තාවයක් ඇති වුණා. බන්ධනාගාරය තුලින් කැරල්ලක් ආවා කිව්වා, ආයුධ ගන්න ගත්තා කිව්වා, ආයුධ අරන් වෙඩි තියන්න හැදුවා කියලා බොරුවක් නිර්මාණය කළා. ඒ ඔක්කොම දැන් කුමන්ත්‍රණ කියලා දායි. නමුත් මේ කුමන්ත්‍රණ නෙමෙයි, අපි හැමෝගෙම මූලික අවශ්‍යතාව ඉටු වුණ නැත්නම් අපි හැමෝම නැගී සිටිනවා.
බන්ධනාගාරය ඇතුලේ සලකන්නේ දෙවිධයකට පිරිස් දෙහෙකට ඔන්න ඔය වගේ බන්ධනාගාර නිලධාරී තන්ත්‍රයක් තමයි අප ඉදිරියේ ඉන්නේ කොරෝනා නොතිබුණ සමාලෝචන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා නම් ඒක බන්ධනාගාර අධික තදබදයට විශාල පිළියමක් වෙනවා කියන්න කනගාටුයි ඒක සිදු වෙන්නේ නැහැ අනිත් රැඳවියෝ සමග මේ කොරෝනා රෝගින්ව තියෙනකොට ඒ සම්බන්ධව කතා කරන්න මේ රැඳවියෝ නිලධාරීන් ගාවට ගියා ඒ ගිය අවස්ථාවේදී මොකද කරේ රැඳවියන්ට පහර දුන්නා ඒ පහර දුන්නම මේ රැඳවියෝ උන්ගේ විරෝධය දක්වන්න වහල මතන නැග්ගා ඊට පස්සේ ඒකට උත්තරේ දුන්නේ වෙඩි උණ්ඩෙන් ආණ්ඩුවේ මතයට විරුද්ධ වෙන අනෙක් මේ සමාජ ක්‍රියාකාරීන්ටත් ඉදිරියේදී වෙඩි උණ්ඩෙන්ද පිළිතුරු දෙන්න කියලා අපි අහනවා මොනතරමක් නම් નિરાයුද සිරකරුවන් මේ කාලේ පරාසය තුල ඝාතනයට ලක්ුණාද අපි නෙල්සන් මැන්ඩෙලා ප්‍රඥප්තියටත් අත්සන් කරපු රටක් අපි අත්සන් කළා ඒ කොලේ පැත්තකට දාලා ෆයිල් එකකට දාලා වහලා තියන්න පුළුවන් කමක් අපිට නැහැ අපි මේ අත්සන් කරපු දේවල් ක්‍රියාත්මක කිරීමේ අයිතියක් සහ වගකීමක් යුතුයකමක් අපේ පාලන පක්ෂයට තියෙනවා බන්ධනාගාරවල ඇති වී තිබෙන බරපතල ප්‍රශ්නය සත්‍ය වශයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳ අනාගත දැක්මක් ඇතිව අපි ජනමාධ්‍ය මගින් රජයේ බලධාරීන්ට දන්වා සිටියා බන්ධනාගාරවල තත්ත්වය අතිශයින්ම කනගාටුදායකයි රුපියල් 1000 2000 3000 දඩේ ගෙවා ගන්න බැරි මිනිස්සුත් අද බන්ධනාගාරගත වෙලා ඉන්නවා මේක මහා අපරාධයක් අනික් කාරණේ තමයි මේ රටේ අධිකරණයේ අපි කවුරුත් පිළිගන්නා බරපතල දුබලතාව නඩු කල් යෑම මේ අරුබුදේ විසඳන්න නම් ඉතාමත් තිප්පණින් නීතිය ක්‍රියාත්මක කරන අංශ වහාම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන උසාවි කටයුතු ඉක්මනින්ම අවසන් කරන්න ඕන එතකොට රිමාන් බන්ධනාගාර රැඳවියන්ගේ නඩු ඉක්මනින් අවසන් කරන්න ඕන මෙතර මහර් බන්ධනාගාරයේ ඊ රාත්‍රිය තිබූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ බාර අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දු කුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළ අතර එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍යවරියගේ ප්‍රකාශයට සිය විරෝධය පළ කළා මහර බන්ධනාගාර පොලිසිය කැරලි මර්ධන ඒකකයේ විශේෂ කාර්ය බලකාය යොදවල දැන් වෙනකොට ඒ සියලුම කඩේතු මර්ධන වෙලා තියෙනවා අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳ අගමුල හොයන්න ඕනේ මේ අදිසි හස්තයක් තියෙන බව අපිට විශ්වාසයි ලේකම් තුම්මියගේ ප්‍රධානත්වයෙන් හමිටුවක් දැම්ම වගේ අපි සූදානම් ස්වාධීන කමිටුව ඇතුළේ අපිටත් අවශ්‍යයි කවුද මේවට අනුබල දෙන්නේ කියන එක හොයා ගැනීම වැදගත් වෙන අහස් පොලිසියටත් අපි මේ සඳහා පරීක්ෂණ අපි බාර දෙනවා පිටුමේ දන්නේ නැහැ බෝගම්මර හිරගෙදර අවුරුදු 4ක් වහලා තිබ්බා හිරගෙදර වැසිකිලි පද්ධතිය කැඩිලා ජල පද්ධතිය කැඩිලා මේව 800ක් ගෙනලා දැම්මා විරකාරයෝ ඒකෙන් 150කට විතර කොවිඩ් වැලිකඩ පවා යම් හදිසි අස්ත නිර්මාණයේ වෙලා රැඳවියන් ඝාතනය කරා පස්සේ තමයි අපිට දැනගන්නට තිබුණේ මේ කාගේ උමනාවරද කියන කාරණේ වෙඩි තැබීම් තිබිලා තියෙන විශේෂම දේශපාලන හිතයි තියෙන මේක මේ ඇති වී තිබෙන තදබදයක ප්‍රතිඵලයක් නෙවෙයි බුද්ධ්‍යංශවලට තොරතුරු ලැබුණා මීට පෙර වැලිකඩ හිලගෙදර සමයන් කියලා හිටපු පසුගිය කාලේ මරා දමන ලද අපරාධකාරයාගේ ගෝලෙක් හිටියා චතුරංග කියලා ඒ චතුරංග ඇතුළු කණ්ඩායමක් සරප් කියලා තියෙනවා යම් කිසි පෙත්තක් ඒ පෙත්ත ගෙන ලා ඉරකරුවන් දෙදෙනා බැගින් දීලා බැලුවා. ඒ පෙත්ත ගැහුවම ගරු කතානායකතුමනි කෙනෙකුගේ ලේ දකින්න ඕන. මේගොල්ලෝ මේ අත්හදා බැලීම කරලා මේගොල්ලෝ ලෑස්ති වුණා වැලිකඩ හිරගෙදර ඒ පෙත්ත පුළුවන් තරම් බෙදා හැරලා මිනිමරණ තත්වයක් ඇති කරගන්න. මේක බුද්ධ්‍යංශ දැනගෙන මේ චතුරංග කියන හිරකාරයාව වෙනත් හිරගෙදරකට මාරු කළා. මේකට සම්බන්ධ ගෑවිච්ච කීප දෙනෙක්ව වෙනස් කළා. ඒ නිසා වැලිකඩ හිරගෙදර මේ තත්ත්වය ඇති කරගන්න බැරි වුණා. නමුත් අවාසනාවන්ත විදියට අද මහර හිරගෙදර ඒකේ බැකප් ප්ලෑන් එක සිද්ධ වෙලා තියෙනවා මෙතන තියෙන්නේ සැලසුම් සහගතව හිරගෙදර මිනිමරණ තත්ත්වයක් ඇති කරලා ඔන්න ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ මෙහෙම වුණා ජනාධිපති කාලේ මෙහෙම වෙනවා කියලා ජාත්‍යන්තර අපවාදයක් ඇති කිරීම සඳහා ඕන කරන වාතාවරණය ඇති කිරීම විතරයි මේකේ ඇත්ත කතාව මත්කුඩු ජාවාරම් පාරින් වෙනුවෙන් නෙවෙයි අපි මේ ප්‍රශ්නේ මතු කරේ මේ මහර සහ අනිකුත් බන්ධනාගාර තුල කොවිඩ් පොකුරු නිර්මාණය වෙලා තිබේ. ඉතින් ඇත්ත කතාව කොහොමද හොයාගන්නේ මේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වුවා. මම කොයිම වෙලාවකවත් කිව්වේ නැහැ දේශපාලන හස්තයක් තියෙනවා කියලා. මම කිව්වා අදිසි හස්තයක් තියෙනවා කියලා. දැන් මේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු එක පටලවගෙන මේ දේශපාලනේ තොප්පියක් දාගෙන තියෙනවා. අදිසි හස්තයක් තියෙනව නැද්ද කියලා වෙනම පරීක්ෂා කරන්න එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නේ පැන නැගිලා තියෙන්නේ ඊයේ දිනේ 183ක් මහර බන්ධනාගාරෙන් හම්බුණා. කොවිඩ් වසංගතයේ වෛරසයේ හේතු කොටම මහර බන්ධනාගාරෙදි මිය ගියා. 82 රජයට රඳවියෙක්ව මරන්න කොවිඩ් බෝකල් අවශ්‍ය නම් ඒක කරන්න පුළුවන් මේ යන විදියට කොහොමත් ඒකට වෙනම විවාදයක් ගන්න
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ යලිත් ප්‍රබල සුළි කුණාටුවක් වර්ධනය වෙමින් පවතිනවා. මෙම සුළි කුණාටුව දෙසැම්බර් මාස දෙවනදා සවස් භාගයේ වන විට මඩකලපුව සහ බොලතිව් අතරින් නැගෙනහිර වෙරළට ඇතුළු විය හැකි බවයි කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රසකට දැඩි සුළං සහ තදබැසි සත්වයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා. ශ්‍රී ලංකාව ආසන්න මුහුදු තීරයේ යලිත් සුළි කුණාටුවක් වර්ධනය වෙමින් පවතිනවා. ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය අද දහවල් වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසෙන් කිලෝමීටර් 680ක් දුරින් ස්ථානගත වී තිබුණු බවයි කාලකුණිදා දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්ව ඉන් අනතුරුව එළඹෙන පැය 12ක කාලය තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කරනවා. මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ මුලිතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට බදාදා සවස් කාලයේදී ඇතුළු විය හැකි බවටයි මෙවන විට තොරතුරු වාර්තා වන්නේ. මෙම තත්ත්වයත් සමග නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ත්‍රිකුණාමලයේ සහ මඩකලපුව දිස්ත්‍රික්ක ඇතම් ස්ථානවල මිලිමීටර 100කට වැඩි තද වැසිද ඇතිවන අතර උතුරු මැද සහ ඌව පළාත්වල තැනින් තැන මිලිමීටර 100ට වඩා තද වැසි ඇතිවීමට ඉඩ තිබෙනවා. මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් දෙසැම්බර් මාස පළමුවනදා සිට දෙසැම්බර් 3 වනදා දක්වා කාලය තුල උතුර සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව 60 කිලෝමීටර 80 සිට 100 දක්වා ඉහළ යා හැකියි. එමෙන්ම කංකසන්තුරේ ත්‍රිකුණාමලයේ සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2ක් 3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩවීමට පැමිණීමේ හැකියාවක්ද පවතිනවා. සුළි කුණාටුවේ බලපෑම දෙසැම්බර් 1, 2 සහ 3 යන දින 3 තුල ඇතිවන අතර එහිදී විශේෂයෙන්ම උතුර උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට දෙසැම්බර් මාස 2වනදා සහ 3වනදා පමණ වන විට පැයට කිලෝමීටර 80 සිට 100 දක්වා පමණ වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි. වයඹ සහ බස්නාහිර පළාත්වලට දෙසැම්බර් 2වනදා සහ 3වනදා පැයට කිලෝමීටර 60ත් 80ත් අතර වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං නැතිවන අතර සෙසු පළාත්වල පැයට කිලෝමීටර 50 සිට 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි කාලකුණිදා දෙපාර්තමේන්තුව අනතුරු හඟවන්නේ. එමෙන්ම උතුර උතුරු මැද නැගෙනහිර සහ වයඹ පළාත්වලට දෙසැම්බර් මාස 2වනදා සහ 3වනදා මිලිමීටර 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බවද කාලකුණිදා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට දින සිට කංකසන්තුරේ සිට ත්‍රිකුණාමලයේ සහ මඩකලපුව පොහරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවක කටියතුලින් වැලකී සිටින ලෙසටයි දීවරින්ට දැනුම් දී තිබෙන්නේ. එමෙන්ම මෙම ප්‍රදේශවල දීවර කටියතුල යෙදී සිටින පුද්ගලයන් දෙසැම්බර් මාස 15 වන විට ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටද මෙවන විට දැනුම් දී තිබෙනවා. මේකේ දැනට තියෙන්නේ ඍජු බලපෑම. ඒ ඍජු බලපෑම තියෙන්නේ දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු මුහුදේ. එතකොට නැගෙනහිර ගැඹුරු මුහුදේ සහ උතුරු මුහුදු තීරවල සාමාන්‍යයෙන් කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව සුළඟේ වේගය 60 කිලෝමීටර 80 90 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. එම මුහුදු සීමාව රළු වීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ தත්ත්වය ඉදිරි දින කීපෙත් අපි ඒ ගැඹුරු මුහුදු තීරයේ බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඒක නිසා දීවර හා නායක ප්‍රජාවගෙන් ඉල්ලා සිටනවා මෙම මුහුදු තීරයේ. ඒ කියන්නේ දිවයිනට නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල දීවර හා නායක කටයුතුවල යෙදෙන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊ රාත්‍රියේදී වාර්තා වුණා. යනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙතර කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 178 දෙනෙකු අද පසුරුවේ වාර්තා වීමත් සමග මිනොන්ගුඩ හා පෑලියගොඩ කොවිඩ් පුකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා ගියා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇති පුද්ගලින් අතරට කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක කාන්තාවක් ඇතුළත්. COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ඇය කොළඹ ජාතික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී පසුගිය නොවැම්බර් මාස 28 වනදා මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියාව සහ නිදන්ගත පෙනහළු රෝගයක්. ගොතුට
ප්‍රදේශය පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද පසුගිය නොවැම්බර් මාස 27 වෙනිදා නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමග නිදන්ගත පෙනහළු රෝගයක් සහ දියවැඩියාව උත්සන්න වීමයි. මොරටුව ප්‍රදේශය පදිංචි වයස අවුරුදු 73ක පිරිමි පුද්ගලෙක්ද කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ලැබමින් සිටියදී හෝමාගම මූලික රෝහලේදී ඊයේ දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදන හේතුවෙන් උග්‍ර වූ නියුමෝනියා තත්ත්වයයි. හලාවත ප්‍රදේශය පදිංචි වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලෙක්ද හලාවත මූලික රෝහලේදී ඊයේ දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ දියවැඩියාව අධික රුධිර පීඩනය සහ ආඝාතය සමග කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වයයි. අගුරුස ප්‍රදේශය පදිංචි 51 හැවිරිදි කාන්තාවක්ද කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී පසුගිය නොවැම්බර් මාස 27 වෙනිදා මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ නිදන්ගත වකුගඩු රෝගය සමග කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වයයි. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 90ක කාන්තාවක්ද කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වයයි. මරදාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 78ක පිරිමි පුද්ගලෙක්ද පසුගිය නොවැම්බර් මාස 27 වෙනිදා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 සමග පෙනහළු අකර්මණ්‍ය වීමක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හමුවේ හුදෙකලා කරනු ලැබූ ප්‍රදේශ කිහිපයක් අද අලුවෙම සිට හුදෙකලා බවින් ඉවත් කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක් කුලියේ වෙරළබඩ පිටකොටුව යන පොලිස් වසම් අද උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කෙරුණා. කෙසේ වෙතත් මෝදර, බ්ලූ මැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, ආදුරුප වීදිය, වේල්ල වීදිය, කෙසෙල් වත්ත, මාලිකාවත්ත, දෙමටකොට, මරදාන, කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ, වැකඳ ග්‍රාම නිලධාරී වසම සහ බොරැල්ල පොලිස් වසමේ, වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා. එසේම මට්ටක්කුලියේ පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමයේ සහ ෆර්කියුසන් පාරේ දකුණු ප්‍රදේශීය වැල්ලම්පිටියේ පොලිස් වසමට අයත් ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම හා විජේපුර ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 5 සිට හුදෙකලා ප්‍රදේශ වශයෙන් නම් කරනු ලැබුවා. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීකමුව සහ රාගමෙන ප්‍රදේශයන්ද හුදෙකලා බවින් අද පෙරවරු 5 සිට ඉවත් කරනු ලැබූ අතර වත්තල, පෑලියගොඩ හා කැලණියන ප්‍රදේශවල හුදෙකලා බව තවදුරටත් ක්‍රියාත්මක බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සිය දෙනෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග රැගෙන ගිය එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයෙකුද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පවුල් 20කට අයත් පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. පස්සර නමුලුකුල ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස පසුගියදා හඳුනාගත්තා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එක් පුද්ගලයෙකුද අද කොවිඩ් වෛරස් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. රත්නපුර නගර සීමාවේ තවත් පුද්ගලින් 3 දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා දිවුරුම්පිටියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක පසුගියදා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. එලෙස වාර්තා වූ ආසාදිතයින් බටුකෙතර මහවැල, සමන්පෙද සහ ගොඩිගමු යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ හේතුවෙන් පවුල් 9කට අයත් සමාජිකයින් 38 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ වුණා. ප්‍රතිදේහ ජනක පරීක්ෂාව නැත්නම් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් මගින් පරීක්ෂා කිරීමේදී අපි හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩුවීමක් දකිනවා. එයින් පැහැදිලි වෙන්නේ මේ රෝගය තදබල ආසාදිත පුද්ගලයන් ප්‍රමාණය සමාජයේ ඉන්න ප්‍රමාණය අඩු වීමක්, ඒ වගේම තමයි PCR පරීක්ෂණ කිරීමේදී ඔවුන්ගේ තියෙන වෛරස් ප්‍රමාණය ඒකේ අඩු වීමක් අපි දකිනවා. ඒකේ පැහැදිලි වෙන්නේ මේ රෝගය සම්ප්‍රේෂණය වීම යම් කිසි විදිහකින් බාල වීමක් තියෙනවා කියලා, අඩු වීමක් ඒක නැත්නම් පාලිත තත්ත්වයකට පත් වෙමින් තියෙනවායි කියන එක. බන්ධනාගාර ඇතුළට විශේෂයෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරව ඇතුළට සහ එළියට විටින් විගලයෙන් ඇතුළට යෑමත් අප ලබා එළියට පැමිණීමත් ඉතාමත්ම ගතිකව සිද්ධ වෙන එවැනි අවස්ථාවක රෝගියෙක් ඇතුළු වීමේ ඉඩකඩක් තියෙනවා. මේක වැළැක්වීමට ගත හැකි සියලු පියවර අරගෙන තියෙනවා. ඒ වගේම නමුත් මං හිතනවා අර ඊයේ වගේ සිද්ධියක් එක්ක උඟ දෙනෙක් එකට කලවම් වුණාට පස්සේ මේ තත්ත්වය සංකීර්ණ වෙන්න පුළුවන්. නමුත් අපිට මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා අපි
අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ 7 වන දිනයේ අදයි. අද දිනේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂයන් විවාදයට ගැනුණු අතර එහිදී කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් පළ වුණා. රුපියල් 5000 යි දීමනාව ඒ වගේම රුපියල් 10000 යි බඩුමල්ල කී දෙනෙකුටද ඒක ලැබෙන්නේ අපි යෝජනා කරනවා 20000ක් ලබා දෙන්න ඒ අසරණ මිනිස්සුන්ට දෙන්න මොකද වෙනත් රටවල්වල මාස 6ක පඩි ගෙවලා තියෙනවා ඒ විදියට මිනි පෙට්ටියටත් මේ රජය සල්ලි ඉල්ලනවා එතකොට PCR අරමුදලෙනුත් පෞගිය දවස් වෙනකොට වැය කළ තියෙන 116යි මම කියනවා මේ මුදල් අරගෙන පුළුවන් තරම් මේ ජනතාවට සහන ලබා දෙන්න කියලා 2019ටත් වඩා අඩු මුදලක් තමයි මේ සැරේ අයවැය සෞඛ්‍යයට වෙන් කළ තිබෙන්නේ මෙච්චර වසංගතයක් තිබිලත් අනිත් එක මේ මාස්ක් එක හෑන්ඩ් සැනිටයිසර් මිල දැන් නැවත වැඩි වෙලා තියෙනවා රුපියල් 200 ගන්න. උපරිම මිල නියම කළා මිල පාලනයකට ගේන්න ඒගොල්ලන්ට ඕන විදියට බිස්නස් කරන්න දෙන්න එපා මේ වෙලාවේදී. ලෝකෙම ඖෂධ හිඟ රටේ අපේ රටේ අතිරික්තයක් තියෙනවා. එහෙම සැනසෙන්න යන්න එපා මේක සෞඛ්‍ය. මේක මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ඇයි මේ ඇමරිකානු ඩොලර් මිලියන 127ක් පාවිච්චි කරේ නැත්තේ මැයි මාසයේ සහ සැප්තැම්බර් මාසයේ අතර ඒ ටෙස්ටිං ප්‍රමාණය වර්ධනය කරලා. ගරු අගමැතිතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ PCR මැෂින් එකක් නොමැති තත්ත්වයක් තුල මම ඔබතුමියට යෝජනා කරනවා හම්බන්තොට ඇතුළු රටේ සියලුම දිස්ත්‍රික්කවල මේ PCR machines ස්ථාපනය කරන්නට කටයුතු කරන්නයි කියලා. ඔබතුමියගේ සහ රජයේ අකාර්යක්ෂමතාවය තුළ අපේ රටේ ජනතාව පොලිමේ අගට තබන්න බෑ. මේ ඉන්නත් ලබා ගැනීම. කාන්තාවක් හැටියට මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා. නොමිලේ සනීපාරක්ෂක යාම්පන් ලබා දීමේ වැඩසටහන. අද රටේ නීතිය බවට පත් වෙලා ස්කොට්ලන්තය මුළු රටේම කාන්තා පරපුරට නොමිලේ ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඔබතුමියට පුළුවන් මේ ඓතිහාසික පියවර අරගෙන මේ රජයට පුළුවන් මේ ඓතිහාසික පියවර අරගෙන මේ අද දවසේම ප්‍රකාශයට පත් කරන්න ඒක ක්‍රියාත්මක කරන්න මේක අපි නොමිලේ දෙබිදල් පාසල් ළමයින්ට කියලා කමක් නැහැ ඔබතුමියන්ලා මේ ක්‍රමානුකූල පිළිවෙලකට සැලසුම් සහගත ඉලක්කයක් සහිතව මේ වැඩසටහන කරන්න මරණ වලින් 70%ක්ම සිදු වෙන්නේ මේ බෝනවන රෝග වලින් බෝනවන රෝග මෙච්චර වුණේ කොහමද බෝකොලේ කවුරුද අපි සෞඛ්‍ය සේවය කොයිතරම් ව්‍යාප්ත කරත් මෙන්න මේ ප්‍රශ්නෙට හරියට උත්තරේ සපයන්නේ නැතුව මේ රටේ ජනතාව නිරෝගී සමාජයක් බවට පෙරලන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ මේ රටේ මිනිස්සුම ලෙඩු කරන්න මේ වෙළඳපොළ බලවේග වලට රාජ්‍ය යන්ත්‍රණයක් පාවිච්චි කරන් හිතූ විදියට මේ රටේ මිනිස්සුගේ ජීවිතත් සෙල්ලම් කරන්න ඉඩ දීලා සෞඛ්‍ය අමාත්‍යාංශයට කොච්චර මුදලක් වෙන් කරත් වැඩක් වෙන්නේ නැහැ. ගෙවල් ඇතුලේ ජනතාව මිය යනවා. ඉතින් ඒ සඳහා උන්ට අඩුමතරමේ එම සිරුර වලරේම සඳහා පෙට්ටිය ලබා දීමටවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මේව දකිද්දි තමයි අපිට දෙන්නේ හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් කියලා අපිට කියන්න සිද්ධෙන්නේ. මේකට තමයි කියන්නේ වහල් භාවය. ඔය කෑ ගන්න වහල් භාවය. පාලකයා විසින් ජනතාව ඉතාම පීඩාවට පත් කරන අවස්ථාවේදී පවා පාලකයා වර්ණනා කිරීම වහල් භාවය කියලා ගාන්ධිතුමා කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවැකි වලට අනුව 2021 වර්ෂය කියන්නේ COVID-19 වසංගතයේ ලෝකයේ පුරා බොහෝ දුරට පාලනය කරනු ලබන වර්ෂයක්. ඒ අනුව COVID-19 වසංගතයේ පාලනය වීමත් සමගම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගොඩනැගීම සඳහා වන අනිකුත් වැඩසටහන් අපක්‍රියාත්මක කළ යුතු වෙනවා. විශේෂයෙන් කොළඹ ජාතික රෝහල ජාත්‍යන්තර රෝහලක් බවට අප උසස් කිරීමට අවශ්‍ය මුදල් මෙම අයවැයෙන් වෙන් කර තිබෙනවා. රෝහල් ගණනාවක් සහ අංශ ගණනාවක් දියුණු කරන්නට මේ අයවැයෙන් යෝජනා කර තිබෙනවා. සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේම නව බලාපොරොත්තුවක් සහිතව ප්‍රවර්ධනය කිරීම අපගේ ඉලක්කයයි. COVID-19 වසංගතයේ ජය ගන්නවා සේම නව දර්ශනයකින් යුතුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගොඩනැගීම අපගේ අරමුණයි. ඒ සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය මා අපේක්ෂා කරනවා. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවත. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය දිවුරුම් දී තිබෙනවා. මෙන්න මේ පුවත නැවතත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය දිවුරුම් දී තිබෙනවා. රුපියල් මිලියන 2992ක මුදලක් වැය කර දිවිනගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුලින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි චෝදනා එල්ල වී සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා විසින් මීට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙමුණඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහල් ජයතිලක දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්
කිචිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලක සිරියාන මහතුරුන්ද මෙසේ නිදොස්කර නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා. මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා නඩු විභාගයේදී සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්ති වාචකයේ කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස්කර නිදහස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එක්දා ලිඛිත දේශන කොට කරමින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව තීන්දුව ප්‍රකාශ ප්‍රකාශයටපත් කරමින් කොළඹ වාණිජ්‍ය මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා සඳහන් කර සිටියේ දිවි නැගුම ප්‍රජා බැංකුවලට අයත් මුදලින් දිවි නැගුම සහනදාර ලාභීන් 11,97,111කට නිවාස අලුත් වැඩියව සඳහා රුපියල් 2500 බැගින් මුදල් ආධාර ලබා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි මෙම නඩුවේ දෙවන විත්තිකරුවන දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සි රණවක මහතාට එරෙහිව ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී තිබූ බවයි. එම ක්‍රියාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිසු විත්තිකරුවන් 3 දෙනාට චෝදනා එල්ල වී තිබූ බවද විනිසුරුවරයා පෙන්වා දුන්නා. එහෙත් මෙම නිවාස ආධාර ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වී තිබෙන්නේ දිවි නැගුම කළමනාකරණ සභාව විසින් ගනු ලැබූ ඒක මතික තීරණයකට අනුව බව පෙන්වා දුන් විනිසුරුවරයා එම විත්තිකරුවන්ගේ අවශ්‍යතාවය මත පමණක් ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙලක් නොවන බව සාක්ෂි වලින් පෙනියන්නේ යයි ප්‍රකාශ කළා. समस्त වශයෙන් ඉදිරිපත් කර තිබෙන සියලු කරුණු සලකා බැලීමේදී මෙම නඩුවේ දෙවන විත්තිකාර කිත්සිර රණවක මහතා වෙත එල්ල කර තිබෙන චෝදනා ඔප්පු වී නොමැති බැවින් ඔහු නිදස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළා. ඒ අනුව එම විත්තිකරුට ආධාර අනුබල දුන්නේ යයි හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු සසු විත්තිකරුවන් 3 දෙනාට එල්ල කර තිබෙන චෝදනාද සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවයි විනිසුරුවරයා අවධාරණය කළේ. මේ අනුව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනා නිදොස් කොට නිදහස් කරන බවයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ. මේ අතර තවත් නඩු දෙකක් සඳහා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් වලක්වමින් පනවා තිබූ තහනම් නියෝග දෙකක් ඉවත් කරන ලෙසට කොළඹ මහාධිකරණය නියෝග කළා. නොකරපු වැරද්දකට චෝදනා ඉදිරිපත් වුණාම මං අනුගමනය කරේ කිපෙන්නෙත් නැතුව සැලෙන්නෙත් නැතුව බිය වෙන්නෙත් නැතුව කටයුතු කරා. ඒක මට ප්‍රතිඵල ලැබුණා. මේ සීනියවත් එක ඔබතුමාගේ ඉදිරි දේශපාලන ගමන මොන වගේ එකක් වේද? ඒක ඉදින් කියන්න බෑ. මේ තීන්දු හන්ද ඒක වෙනස් නෑ. මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් තියෙනවා ඔබතුමාට නැමෙට පාර්ලිමේන්තුවේ ගන්න කියලා. ඒ කියන්නේ ඔබතුමාලට ස්තුතිවන්ත වෙනවා. ඒක උඩ නෙවෙයි මගේ තීන්දුව ගන්න. නව පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ විජේරාම පිහිටි නිල නිවසේදී. සුන පොලිස්පති දුරේට පත්වීමෙන් අනතුරුව සීඩී වික්‍රමරත්න මහතා මෙලෙස නිල වශයෙන් අග්‍රාමාත්‍යවරයා හමු වී සිය සේවය පිළිබඳව දැනුම් දී තිබෙනවා. නව පොලිස්පතිවරයාට සුභපැතුම් එක්කල අග්‍රාමාත්‍යවරයා රටේ ආරක්ෂක තත්ත්වය සහ පොලිසියේ වර්තමාන කාර්යභාරය පිළිබඳව මෙහිදී විමසා සිටියා. ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියට ගෙන යාමත් ජාතික වශයෙන් පැවරෙන වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමත් පිළිබඳව නව පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විශ්වාසය පළ කර සිටියා. ලොවටම තර්ජනයක් වී තිබෙන COVID-19 වසංගත ශ්‍රී ලංකිකයින් මුදා ගැනීම උදෙසා ශ්‍රී ලංකා පොලිසිය ඉටු කරන කාර්යභාරයද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක් වුණා. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වැඩිම කාලයක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සීඩී වික්‍රමරත්න මහතා පොලිස් ඉතිහාසයේ වාර්තා අතරටද එක්ව සිටින නිලධාරියෙක්. එසේම ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ බුද්ධිංශ නිලධාරියෙක් පොලිස්පති දුරේට පත් වූ ප්‍රථම අවස්ථාවද මෙයයි. මෙම හමුව සනිටුහන් කරමින් පොලිස්පතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට සමරු සිහිවටිනක්ද ප්‍රදානය කරනු ලැබුවා. පාතාලය මත්තුබදුර ඇතුළු සියලු දූෂිත ක්‍රියාවන් මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය රිය අද්මිරාල් සරත් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අභිනව අමාත්‍යවරයා ලෙස සියදුවේ රාජකාරිය ආරම්භමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සිය දුරේ රාජකාරී කටයුතු අද ආරම්භ කළා. ඒ බත්තර මුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී මෞබිමේ නියම සුජාත පුත්‍රේ අද මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ වගකීම අද බාරගත්තා. හරිම සන්තෝෂයි වියත්මක සංවිධානයේ පළමුවෙනි අමාත්‍යතුමා බිහිවීම ගැන. අපි වසර
තිහකතිවිච්ච කුරිරු යුද්ධය නිම කරන්න අපි හමුදා සමාජිකින් විදියට ඒ වගේම පොලිස් නිලධාරීන් පොලිස් බටයන් සිවිල් ආරක්ෂක සෙබළුන් විදියට අපි කරපු කැපවීම මෙතෙකයි කියා නිම කළ නොහැකි අපි රටට ණය නැති නමුත් රටම ණය ගැතිවන විදියට සේවයක් අපේ හමුදා වලින් අපේ පොලිසියෙන් සහ අපේ සිවිල් ආරක්ෂක බලකායෙන් කරා කියලා මහජන ආරක්ෂාව පැත්තෙන් අපිට යෝධ ගමනක් යන්න අවස්ථාව දෙනවා. ඉතින් ඒ සඳහා අපිට නායකත්වය දීමට අපේ ඇමතිතුමාට යෝධ ශක්තිය යෝධ ධීරිය ලැබේවා. මට ලබා දුන්න වගකීම ඉතාම හොඳින් ඉෂ්ට කළා. ඒ කෘතවේදීත්වය මම ක්‍රියාවෙනුත් පෙන්වනවා කියන එක මේ අවස්ථාවේදී මා කිය ASCII. ඉම්බියෙන් සැකෙන් තොරව ජීවත් වෙනවා නම් ඒ වගේ රටක පාතාලය තියෙන්න බෑ. ඒ වගේ රටක කප්පන් ඉල්ලන නැත්තම් කප්පන් දෙන තත්ත්වයක් තියෙන්න බෑ. ඒ වගේ රටක කුඩු මද්‍රව්‍ය තියෙන්න බෑ. මේ කිසිවක් තියෙන්න බෑ. ඒ නිසා අද මම පොරොන්දු වෙනවා ඒක මම කෙසේ හෝ නවත්වන බව. අද ඉඳන් කිසි කෙනෙක් කප්පන් ඉල්ලනවා නම් ඒක දෙන්න එපා. ඒ ඉල්ලන කෙනාගේ විස්තර අපිට දෙන්න. ඊට පස්සේ අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නම් කිසි දෙයකට බය වෙන්න එපා. පාතාලය ගැනත් මම කියන්න ඕනේ මම ඔවුන්ට මේ අවස්ථාවේදී ප්‍රථම සහ අවසාන වශයෙන් කියන්නේ පුළුවන් නම් දාමරිකකම් අතහැරලා අවිබාර දෙන්න ඊට පස්සේ රජයක් හැටියට අපි ඒ ගැන සලකා බලන්න පුළුවන් ඊට පස්සේ එහෙම නැත්නම් අපි අනිවාර්යයෙන්ම මේ පාතාලය නැති කරලා දානවා පොලිසියෙත් ඉන්නවා අපකීර්තිමත් නිලධාරී ප්‍රතිශත 90ක් ඉන්නවා නම් 10%ක් පමණ ඉන්නවා පොලිස් සේවය අපකීර්තිමත් කරන ඒ වගේම දූෂිත ජනතාවට හිරිහැර කරන පාතාලයට කුඩු ව්‍යාපාරයට සම්බන්ධතා ඇති වෙන තියෙන නිලධාරිනු තින්නවා ඒ ඇත් සුද්ධ කිරීම මගේ වාක්‍යෙම ඊයේ පසුරුවේ මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ විශේෂ පරීක්ෂණයක් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතා පවසනවා විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව පැවසුවා ඊයේ රාත්‍රියේ මහර බන්ධනාගාරයේ ඉතාමත් නරක විදිහට ප්‍රචණ්ඩත්වය ඉස්මතු වෙලා තිබෙනවා වාර්තා වෙලා තියෙන අන්දමට බන්ධනාගාරයේ අට දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා ඒත් එක්කම 20 ගණනක් තුවාල ලැබලා තිබෙනවා මේකෙන් කියන්න බෑ මරණ සංඛ්‍යාව 8යි හෝ සීමා සහිතයි කියලා ඊට වැඩි වෙන්න පුළුවන් නමුත් නරක තත්ත්වය ඒක නෙමෙයි මේ බන්ධනාගාරවල නොසන්සුන්කාවේ ඇතුණු පළවෙනි අවස්ථාව නෙමෙයි මේක වැලිකඩ පටන් ගත්තා බෝගම්බර පටන් ගත්තා ඒත් එක්කම දැන් මහර බන්ධනාගාරයටත් ගිහිල්ලා තිබෙනවා මේ උද්ඝෝෂණය ඇති වෙන්න මූලිකම හේතුව තමයි COVID-19 වසංගතයේ සම්බන්ධයෙන් හිරකරුවන් අතර තියෙන නොසන්සුන්තාවය මේ වගේන පාලකීන් කිසිදු ආකාරයක මැදිහත් වීමක් සිදු වෙන්නේ නැහැ ඔවුන්ගේ ජීවිත තාප්ප හතරක් තුල අවදානමට ලක් වෙලා තිබෙනවා සිරකරුවන්ට යම් ආකාරයක මානුෂික පදනමකින් සහනයක් දෙන්න බලධාරීන් ක්‍රියා නොකිරීම නිසා තමයි මේ බන්ධනාගාරයේ ඇතුලේ මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ තුවක්කුවෙන් බලහත්කාරයෙන් මේවා යටපත් කරන්න බෑ මේ පිළිබඳව වහාම රජය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි 20 වෙනි සංශෝධනය හරහා ස්වාධීන අධිකරණ කොමිසම අවලංගු වෙලා ජනාධිපතිතුමාට හිතවත් කණ්ඩායම කමිටුව පාර්ලිමේන්තුවේ දාගෙන අද මහ අධිකරණයට අපැහැල අධිකරණයට සහ ශ්‍රේෂ්ඨ අධිකරණයට විනිසුරන් පත් කිරීමේ කාර්යභාරය විධායකය ලබාගෙන තියෙනවා. නිසා අපිට කියන්න වෙන්නේ ශිරකරුවෝද මිනිස්සුයෝය විනිසුරුවෝද මිනිස්සුයෝය. ඉතින් මේ தත්ත්වයක් අධිකරණ පද්ධතිය තුලට ඇතුල් කළේ 20 වෙනි සංශෝධනයේ හරහා ඒ මහා ඛේදවාචකයේ ප්‍රතිඵල තමයි මේ වෙනකොට භුක්ති විඳින්නේ. මේ අමුතුම සතියක් ආව මේ රටේ. ඒක දැන් අන්න අවසන් වුණා. බැසිල් රාජපක්ෂ මහත්තයා දිවි නැගුමේ නිදොස් කොට නිදහස් වෙලා. පටන් ගත්තේ සිල් රෙදිවලි. අපස සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වන වාද නැද්ද යන තීරණය පිළිබඳව දින දෙකක් තුල ප්‍රකාශ කරන බව අධ්‍යාපන මාධ්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දුසාතික සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 621000ක් පෙනී සිටිනවා. ඒ විභාගයට දිනත් නියම කරලා තිබෙනවා. දැනට පාසල් වලින් 150ක විතර 11 වෙනි ශ්‍රේණියේ පන්ති පැවැත්වෙන්නේ නැහැ. ඒ නිසා දින දෙකක් තුල තීරණයක් ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා. කියන්නේ දැනට වහලා තියෙන පාසල් විවෘත කිරීම අසීරු නම් පවතින සෞඛ්‍ය තත්ත්වය තුළ අපිට අකමැත්තෙන් උනත් සිදුවනවා නම් සාමාන්‍ය පෙළ විභාගයේ කල් දැමීමට අලුත් දිනේ තීරණය කිරීමේදී අපේ විභාග අපේක්ෂකයන්ට අවම වශයෙන් සති 6ක කාලයක් දෙනවා විභාගයට සූදානම් වීම සඳහා නිශ්චිත වශයෙන්ම බෙහෙත හොයාගත්තම ඒ බෙහෙත් දැන් හොයාගෙන තියෙනවා කියලා තියෙනවා අපේ රටට ඇනෝම් කරනවා ඇනෝම් කරගත්තන් පස්සේ අපේ රටේ ආර්ථිකය සමාජීය පසුබිම මේ සියල්ල ස්ථිර ඉදිරියට ගෙනියන්න අවශ්‍ය පසුබිම සකස් කරන්නත් ඒ සඳහා පෙළ ගස්සන්නත් ඒ සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා කටයුතු කරන්න IPL ක්‍රීඩා තරඟයත් ඒ තරඟයේ ප්‍රතිඵල සහ ඒ තරඟයේ දිහා බලන ක්‍රිකට් ලෝලීන්ට ඒ සඳහා පණිවිඩයක් දෙන්නත් පුළුවන්කම ලැබෙනවා කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මහර විතරක් නෙවෙයි බෝගම්බර තුන් දිනේ පැල්ල යන හදලා ඔයිට කල්නුත් දෙවෙනි අවස්ථාව තිබ්බා ඉතින්
මේක තමයි ස්වરૂපේ හේතුව පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටේ දෙවිච්ච බන්ධනාගාරවල ඉඩකඩ ප්‍රමාණය ප්‍රමාණවත් උනේ නැහැ. පහුගිය ආණ්ඩු කාලේ අවුරුදු 5ක් සාකච්ඡා කළා අලුතෙන් බන්ධනාගාර හදන්න අවිසාවෙල්ලට ගෙනියන්න හොරණට ගෙනියන්න විවිධ ප්‍රදේශවල එකක්වත් ක්‍රියාත්මක උනේ නැහැ. කියම් දැන් අද වාර්තා කළ තියෙනවා මාධ්‍ය මගින් අධිකරණ අමාත්‍යාංශය තීන්දුවක් කරන් තිනවා මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකට අඩු අය සම්බන්ධයෙන් අධිකරණවල යම් යම් තීන්දුව ගන්න. ඒ නිසා මේ ආණ්ඩුව දිරි කාල සීමාව තුළදී ලෝක කොමිෂන් පත් කළා මේ අපරාධ නීතිය සිවිල් නීතිය යාවත් කාලින කරන්න ඕනේ. හැබැයි මේ කොවිඩ් අභියෝගයත් එක්ක තමයි අපිට මේක කරන්න ලැබෙන්නේ. කොවිඩ් 19 වසංගතයේ මැඩ පැවැත්වීමට වත්මන් රජයේ අපොහසත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා පවසනවා. යද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. වර්තමාන ජනාධිපතිතුමා කොවිඩ් වසංගතයේ ගණන් ගත්තේ අර පහුගිය කාලේ තිබුණ යුද්ධයට හා සමාන. මෙවැනි වසංගත තත්ත්වයකදී තාම නිසි ප්‍රතිකාරයක් සොයාගෙන නැති තත්ත්වයකදී වෛරසයක් මර්ධනය කරන්න එහෙම නැත්නම් වෛරසයකට වෙඩි තියලා නැති කරන්නට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. වෛරසයක් බෝම්බ ගහලා විනාශ කරන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. නිසි වැඩපිළිවෙළක් තිබුණා නම් වසංගතයේ රට ඇතුළීම වළක්වා ගැනීමට තිබුණා. යම් හේකින් ඇතුළුණා නම් ඒ පාලනය කරගැනීමට හැකියාව ලැබෙන තිබුණා. මේ කොවිඩ් වසංගතයේ මඩලීමේ ක්‍රියාවලියේ කැපවීමෙන් දක්ෂව කටයුතු කරපු එක්කෙනෙක් තමයි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා. අනිල් ජාසිංහ මහත්මයා මේකට කිසිදු සම්බන්ධයක් නැති පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කළා. පවිත්‍ර සෞඛ්‍ය අමාත්‍යතුමිය පාර්ලිමේන්තුවේදී කිව්වා අනිල් ජාසිංහ මහත්මයා මේ වැඩේට නැවත සම්බන්ධ කරගන්නවා කියලා. හැබැයි අපට වාර්තා වෙන අන්දමට අද වෙනකන් අනිල් ජාසිංහ මහත්මයාට කොවිඩ් පාලනය කිරීමේ වැඩ කටයුතුර එන්න කියලා දැනුම් දීමක් කරලා නැහැ. මෙරට ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා LPL තරගාවලිය මගින් අගන අවස්ථාවක් උදා වී ඇති බව රාජ්‍ය මාත්‍ය කනක හේරත් මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය මාත්‍ය කනක හේරත් මහතා ඊයේ දින ඇල්කඩුව වතුයායට අයත් සෙම්බුවත්ත සහ සෙසු වතු කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙහිදී තේ කර්මාන්ත ශාලාද රාජ්‍ය මාත්‍යවරයා නිරීක්ෂණය කළා. මේ අතර LPL තරගාවලිය සම්බන්ධයෙන්ද රාජ්‍ය මාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපේ රටේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් කිසිම තරගාවලියකට සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා ඒක විශේෂ වැදගත් වෙනවා. වෙනත් රටවල් වල අද ආරම්භ කරලා තියෙන තරගාවලි. ඒ නිසා අපි මේ වැඩපිළිවෙල එක පැත්තකින් අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය උපනංවන්න, නව ක්‍රීඩකයන් හඳුනා ගැනීම, ඒ වගේම අපේ රටේ ඉන්න ජනතාවත් අපේ රටේ ක්‍රීඩාවට ආදරය කරන ජනතාවක් ඉන්නේ. ඒ ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. අද ක්‍රිකට් ක්‍රීඩාව නරඹන්න අවස්ථාව උදා කරලා තියෙනවා. ඒ නිසා අපි කනගාටුවට පත් වෙනවා. විශේෂයෙන්ම විපක්ෂයේ යම් කණ්ඩායම් සමහරක් අය මේ පිළිබඳව හොඳ ප්‍රතිචාරයක් දක්වලා තිබ්බා. මම දන්න විපක්ෂ නායකතුමා හැමදාම කරොත් මොනවා හරි දෙයක් ඒක වැරදි කියනවා. ඊළඟට නොකරොත් ඒක කරන්න අවශ්‍යයි කියලා කියනවා. ඒක නිසා අපි කියන්න තියෙන්නේ මේ අවස්ථාවේදී මේක ඉතාමත් වැදගත්. අපේ රටේ බොහෝ ජනතාව බොහෝ දෙනෙක් ප්‍රේක්ෂකයන් පමණක් නෙමෙයි බොහෝ දෙනෙක් මේ පිළිබඳව විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාට පැසවීමට ලක් කරනවා. එත් සමගින් සියත ප්‍රධාන පුවත් විකාශය අවසන්. අපි යලි හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.